හතලිහෙන් පස්සේ නිරෝගීව ඉන්න මේ කෑම විස්ස හැමදාම කන්න අවුරුදු 40න් පස්සේ අපේ ජීවිතේ ගමන් කරන්නේ ආපස්සට කියලා සමහරු හිතනවා ඒත් ඇත්තට මේ කතාව බොරුවක් ජීවිතේ පටන් ගන්නෙ අවුරුදු 40න් පස්සේ ඒකයි සුද්දා ඉංග්‍රීසියෙන් life begins after 40 කියලා කියන්නේ කතාව ඇත්ත ජීවිතේ අඩු අද්දැකීම් මැද විවිධ හැලහැප්පීම් මැද ආදරය කියන්නේ මොකක්ද ජීවිතේ කියන්නේ මොකක්ද මිනිස්සු කියන්නේ කවුද කියලා හොඳ හැටි තේරුම් අරගෙන මොලේන් තීරණ අරන් අපි ජීවත් වෙන්න පටන් ගන්නෙ අවුරුදු 40 කියන මධ්‍යම වයසදීන් පස්සේ තමයි ඒත් අවාසනාවකට 40 වෙද්දි ගොඩක් අයට ලෙඩ ඇවිත් ඉස්පිරිතාලේ ක්ලිනික් වල චැනලින් සෙන්ටර් වල පෝලිම් වල ඉන්න අයගෙන් තුන් කාලක්ම ඉන්න මේ 40 පැනපු අය තමයි. තවම අපේ ජීවිතේ ඉවර වුණේ භාගයයිනේ. 40න් පස්සේ මෙහෙම ලෙඩ වුණොත් කොහොමද? අප ජීවිතේ ඉතිරිය රස විඳින්නේ. අපි කොහොමද වන්දනාවක යන්නේ? පන්සලකට ගිහින් බණක් අහන්නේ, භාවනාවක් කරන්නේ, පල්ලියකට කෝවිලකට ගිහින් දෙවියන් වඳින්නේ. අපි කොහොමද අපේ මුණුබුරු මිනිබිරියන් එක්ක පොඩ්ඩක් දුවලා පැනලා සෙල්ලම් කරන්නේ? ඇත්තටම ලෙඩ ශරීරෙකුයි ලෙඩ හිතකුයි එක්ක ඔබට මේ දේවල් කරන්න බෑ. ශරීරේ ලෙඩ වුණොත් ඒ ගැන හිතමින් හිත ලෙඩ වෙන එකත් ඔබට වළක්වන්න බෑ. ඒ නිසා ඔබ අවුරුදු 40ත් 50ත් කියන කාලය තුල ජීවත් වෙන විදිහත් කන බොන විදිහත් හරිම වැදගත්. 50න් පස්සේ ජීවිතේට වෙන නොවන දේවල් තීරණය වෙන්නේ 40ත් 50ත් අතර වයසේදී ඔබ කන බොන දෑ මතයි කියන එක මතක තියාගන්න. අද මේ වීඩියෝ ඔබ වෙනුවෙන් පළ කරන්නේ මේ නිසයි. මේ කෑම විස්ස ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් 40න් පස්සේ ජීවිතේ ලෙඩ දුක් අඩු නිරෝගී සැපවත් ජීවිතයක් බවට පත් වේවි. මේ කෑම විස්ස එතරම් බලගතුයි. ඉතින් ඔබත් පුළුවන් විදිහට ජීවිතේට මේ ආහාර පාන එකතු කරගෙන නිරෝගී වෙන්න. ඊට පස්සේ මේ ජීවිතේ හරි අපූර්වවට තවදුරටත් රස විඳින්න ඔබට පුළුවන්. රතුබත් නාඩු හෝ දේශීය සහල් වර්ග ආහාරයට ගන්න. සම්බා බාස්මති සුදු හාල් වෙනුවට රතු කැකුළු තම්බපු නාඩු මඩතවාලු මසුරා දික්වි දහනල පොක්කාලිය ආදී තන්තු වලින් බහුල පෝෂණයේ උතුරා යන දියවැඩියාව කොලෙස්ටරෝල් පාලනය කරන සහල් වර්ග ජීවිතයට එක් කරගන්න. දිනපතා ආහාර වේල සමග කොළ සලාදයක් හෝ පැල්ලුමක් කන්න. කොළවල ඇති කෙඳි බහුල තන්තු අන්ත්‍රයට බොහෝ සේ ගුණදායකයි. ඒ වගේම ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බොහෝ පෝෂක කොටස් මෙම කොළවල නොඅඩුවම තියෙනවා. පොල් අඩුවෙන් දාපු මැල්ලුමක් හෝ දෙහි ඇඹුල් යහමින් දාපු කොළ සලාදයක් කනවා නම් වඩා හොඳයි. එක බත් හැන්දකට කොළ මැල්ලුමක් හෝ කොළ සලාද එක හැන්දක් අනුභව කළ යුතු බව නම් මතක තියාගන්න. දිනපතා ආහාර ගැනීමෙන් පසු හොඳින් නිදුණු කෙසෙල් කෙඩියක් කන්න. බඩවැල් වල ඇතිවන සංකූලතාව වගේම මලබද්ධයටත් එය ඉතා හොඳයි. කෙසෙල් ශක්තිය නිපදවන චිරජීවනයට මහත් ඵල මානිසංස ගෙන දෙන හොඳ පළතුරක්. සතියකට වතාවක් වැලි අනෝද ගෙඩියක් කන්න. පිළිකා ඇතුළු රෝග රසකින් වැලකිලා ඉන්න එක හේතුවක් වේවි. වැලි අනෝදවල පිළිකා සෛල නැසීමේ ගුණයක් තියෙනවා. එසේම ගැස්ට්‍රයිටිස් නිසා බඩවැල් වල ඇතිවන තුවාල සුව කිරීමේ විශ්මිත ගුණයකුත් එහි තියෙනවා. රතු මස් වෙනුවට පොඩි මාළු කන්න. මාළු වල ඇති ඔමෙගා 3 අපේ නහර වල ඇති කොලෙස්ටරෝල් නැති කර දමනවා විතරක් නෙවෙයි ශරීරයට තරුණ ජවයකුත් ගෙන එනවා. එසේම අස්ථි වර්ධනයටද උපකාරී වෙනවා. ඒ 40න් පසු එන්න එන්නටම අවදානමක් ඇති ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයද අවම කරනවා. දිනකට එළවලු වර්ග 4ක්වත් ආහාරයට ගන්න. ඒ එළවලු කුමක් වුණත් කමන්න. එක බත් කෝප්පයකට එළවලු කෝප්ප 2 වැගින් අක් කරගන්න.
තෙල් නොදමා සකස් කර එළවලු නම් වඩාත් හොඳයි. ඒත් ඒ එළවලු වලින් එක් එළවලුවක් නොපසූ එළවලුවක් විය යුතුයි. උදාහරණයක් විදියට ඔබට කැරට් සම්බෝල, බණ්ඩක්ක සම්බෝල, කොහිලාල සම්බෝල ආදිය යොදා ගන්නට පුළුවන්. බිත්තර සුදු මදේ ආහාරයට ගන්න. කොලෙස්ටරෝල් තියෙන්නේ කහමදේ තුල. ඒ නිසා සුදු මද දෙකක් ආහාරයට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒ ඔබේ පෝෂණයේ වෙනුවෙන් උපකාරී වෙනවා. හාෆ් බොයිල් කළ සුදු මද දෙකකට ගම්බිරිස් කුළු ටිකක් ඉහිගෙන වුණත් ඔබට කන්න පුළුවන්. පාන් වෙනුවට කඩල, මුං ඇට, කව්පි, බතල, රතු කැකුළු, ඉඳියා අපාදිය ආහාරයට එක් කරගන්න. පාන් වල ඇති අධික සීනි ප්‍රමාණය ඒ ආහාරයට ගත් පසු විනාඩි ගණනක් ඇතුළත අපේ රුධිරයට එකතු කරනවා. ඒ විතරක් නෙවෙයි, පාන් තැනීමේදී එක් කරන මාගරින් වර්ග ශරීරයට හොඳම නැහැ. පිපෙන්නට දමන ඊස්ට් ඔබේ ගෑස්ට්‍රයිටිස් රෝගය තවත් දරුණු කරවනවා. උදෑසන දොඩම් මිෂ වීදුරුවක් ආහාරයට එක් කරගන්න. මේද සීනි දාන්න එපා. එහි විටමින් වර්ග රසක් තිබෙනවා. ඒ ඔබේ 40න් පසු තරුණ පෙනුම ඇති කිරීමට ශරීරයේ සෞඛ්‍යයටත් ඉතාමත් වැදගත්. ඔබට ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් මේ වෛද්‍ය උපදෙස් මත පමණක් පානය කරන්න. දිනකට වතුර බෝතල් 6ක් අනිවාර්යෙන් බොන්න. ඒ ඔබ කලේ උත්තේ උදේට වතුර බෝතල් 6ක් ගෙන ඔබේ වාහනයේ, නිවසේ මේසේ මත හෝ කාර්යාල මේසේ මත තබා ගැනීමෙන්. හවස් වෙද්දී ඒ වතුර බෝතල් 6 පානය කර අවසන් කරන්න. උදෑසන මද රස්නේ සහිත වතුර අඬු කූප භාගයකට අවුරුද්දක් පැරණි දීපැණි මේස හැන්දක් පමණ මද රස්නේ පිටම ගමා පානය කරන්න. අධික තරබාරුව නැති වී ගොස් ඔබේ මූණටත් සමටත් නව ජීවනයක් පැමිණේවි. වසරක් පැරණි මී පැණි කෙසේ හෝ සොයා ගන්න. උණුසුම් ජලය සමග මී පැණි විෂ සහිත විය හැකි නිසා ගොඩක් මුණු ජලය මේ සඳහා භාවිත කරන්න. නින්දට යාමට පෙර දෙහි කෙඩියක යුෂ දැමු උණු වතුර කෝප්පයක් පානය කරන්න. ඔබේ දවසේ වෙහෙසත් අධික නොසන්සුන් බවත් දවසේ කාපු තෙල් කෑම් වල අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයත් ඉන් මගහරවා ගන්නට පුළුවන්. බත් ආහාරයට ගන්නා සෑම අවස්ථාවකදීම බත් සමග සුද්ධ කළ සුදු ලුණු බික් දෙකක් ආහාරයට ගන්න. සුදු ලුණු ඔබේ අහිමි වී යන ප්‍රතිශක්තිකරණය නැවත ලබා දෙනවා. ඒ වගේම ඔබගේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලනවා. තරුණ පෙනුමකුත් ඔබට ලබා දෙනවා. උදේ 8-12 අතර කවර හෝ වෙලාවක එළවලු ජූස් වීදුරුවක් බොන්න. ඒ කැරට් ජූස්, තක්කාලි ජූස්, බීට් ජූස් හෝ මිශ්‍ර එළවලු ජූස් එකක් වුණාට කමක් නැහැ. එක වීදුරුවක් බොන්න. ඒ ඔබේ ශරීරයට කොතරම් ගුණද කියලා දින කිහිපයක්ින්ම ඔබට තේරේවි. බත් කන විට රතු ලුණු ගෙඩි දෙකක් හපල කන්න. ඒ ඉතාම හොඳයි. 40න් පස්සේ මේක කළ යුතුමයි. රතු ලුණු ශරීරයේ විස නසා ඔබේ ශරීරයට විසින් තොර කලාපයක් බවට පත් කරනවා. කිරි පිටි බීම වහාම නවතන්න. ඒ වෙනුවට දියර කිරි බොන්න. දවසකට එක දියර කිරි වීදුරුවක් හොඳටම ප්‍රමාණවත්. මේඩ සීනි නොදමා බොනවා නම් වඩාත්ම හොඳයි. කෑමෙන් විනාඩි 30කට පසුව ග්‍රීන් ටී එකක් බොන්න. ඒ ඔබේ ශරීරයේ අනවශ්‍ය මේදේ දහනය කර කොලෙස්ටරෝල්, දියවැඩියාව ආදී බොහෝ රෝගවලින් ඔබව මුදවා ගැනීමට සමත් වෙනවා. හැකි තරම් මේ සීනි නොදමා ඔබ එකතු කරගන්නවා නම් වඩා සුදුසුයි. ආහාර පිසීමට ඔලිව් ඔයිල් එක් කරගන්න. හැකි නම් සලාදයටත් දාගෙන කන්න.
ඔලිව් තෙල් ශරීරයේ ඇති අහිතකර මේදේ එරෙහිව සටන් කර අපේ ශරීරය නිරෝගී කරනවා. අපව පිළිකා වලින් පවා ආරක්ෂා කරගන්නවා. ඒ විතරක් නෙවෙයි තරුණ පෙනුමකුත් ලබා දෙනවා. සීනි නැති කහට කෝප්පයක් කෑමට විනාඩි 10කට පමණ පසු බොන්න. තේවල අඩංගු තෙල් නැසීමේ ගුණය ඔබේ අනවශ්‍ය මේදී අඩු කර ගතට සිතට ප්‍රබෝධයක් ගෙන දේවි. හැකිනම් වසවිස නොගැසූ කොළ ඇපල් ගෙඩියක් දිනපතාම කන්න. කොළ ඇපල් ගෙඩියක් කන්න දොස්තරගෙන් ඈත් වෙන්න කියලා බටහිර කියනුකුත් තියෙනවනේ. කොළ ඇපල් එතරම් ශරීරයට ගුණදායකයි. අපි මෙහිදී ඔබට සඳහන් කරේ එදිනදා ඉතාම පහසුවෙන් ඔබේ ආහාර වේලට එක් කරගත හැකි ආහාර පාන කිහිපයක්. ඊට අමතරව ශ්‍රී ලාංකික අපගේ ආහාර සංස්කෘතිය තුළ නිතර අපට හමුවන ඉතා ගුණදායක මිශ්‍ර කොළ කැඳ වර්ග, කුරක්කන්, මිනේරි කොල්ලු ආදී ධාන්‍ය කැඳ වර්ග, සුප් වර්ගත්, කුරහන් තලප, කුරහන් රොටි ආදියත් ඔබට ගැළපෙන සේ මෙම ආහාර වට්ටෝරුවට එකතු කරගන්න පුළුවන්. එසේම මෙම ආහාර පාන වට්ටෝරුව අප ඉදිරිපත් කර ඇත්තේ ඔබ දැනටමත් නිරෝගී අයෙකු යන පූර්ව නිගමනය සහිතවයි. ඔබ දැනට කිනම් හෝ රෝග තත්ත්වයකින් පෙළෙන්නේ නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නා එක් නම් වෛද්‍ය උපදෙස් මත ඔබේ ආහාර රටාව සකස් කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.